අශ්වනි කීර්තිමත් රජවරු පාඩමේ මහසෙන් රජතුමා ගැනයි අද අපි කතා කරන්නේ. මහසෙන් රජතුමාගේ පියා ගෝඨාභය රජතුමා. ඒ වගේම මහසෙන් රජතුමාට චිත්තදිස්ස නමින් වැඩිමල් සහෝදරයෙක් හිටියා. මහසෙන් රජතුමා රජ වෙන්න කලින් චිත්තදිස්ස රජතුමා තමයි වසර 10ක් රජකම් කළේ. ගෝඨාභය රජතුමාගේ බාල පුතා තමයි මහසෙන් රජතුමා. එතුමා ලම්බකර්ණ වංශයේ පාලකී. ඒ වගේම එතුමා අවුරුදු 27ක් අනුරාධපුර රාජධානියේ පාලකයා විදිහට කටයුතු කරා. මහසෙන් රජතුමා වාරි කර්මාන්තයට හා කුෂි කර්මාන්තයට විශාල සේවාවක් කරපු රජ කෙනෙක්. එතුමා විසින් විශාල වැව් 16ක් එක්කැල මාර්ගයක් ඉදිකර තිබෙනවා. එතුමා විසින් ඉදිකළ වැව් අතරින් මින්නේරි වැවට සුවිශේෂී තැනක් හිමි වෙනවා. මින්නේරි වැව අක්කර 4670ක භූමි ප්‍රමාණයකින් යුක්තයි. මේ මින්නේරි වැව අතීතයේදී මිනිහිර වැව නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. අතීතයේ වල්ලුර පාපී නමින් හැඳින්වු හුරුළු වැවත් මහසෙන් රජතුමා විසින් ඉදිකරන ලද්දා. ඒ වගේම අතීතයේ කානු වැව නමින් හැඳින්වු කනදරා වැවද මහසෙන් රජතුමා විසින් ඉදිකළ වැව් අතරට එකතු වෙනවා. අපි ඊළඟට බලමු මහසෙන් රජතුමා විසින් බුදුදහමට කළපු සේවාවන් මොනවද කියලා. චේතවනාරාමය කියලා කියන්නේ මහසෙන් රජතුමා විසින් කළ නිර්මාණයක්. චේතවනාරාමයේ බුදුන් වහන්සේගේ පටි ධාතුව ඉදං කර තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ ගඩොල් වලින් ඉදිකළ විශාලම ස්තූපය වන්නේ චේතවනාරාමය. මෙහි පාදමේ විෂ්කම්භය අඩි 370ක් වන අතර මේ ස්තූපය අඩි 400ක උසකින් යුක්තයි. ඒ වගේම ගෝකන්න විහාරය, එකාපිල්ල විහාරය, දාසෙන්ගල විහාරය කියලා කියන්නේ මහසෙන් රජතුමා විසින් ඉදිකළ විහාර. ඒ වගේම ලංකාවේ නොඑක් තැන්වල විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමත්, භික්ෂූන්ට සිව්පස පූජා කිරීමත් මේ රජතුමා විසින් බුදුදහම වෙනුවෙන් ඉටු කරපු සේවාවන් වෙනවා. මේ රජතුමාගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ දිහා බලනකොට තමාගේ රට වෙනුවෙන්, රටවැසියන් වෙනුවෙන් වෙහෙස වෙලා වැඩ කිරීම මේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ. කුෂිකර්මාන්තයට, වාරිකර්මාන්තයට, ඒ වගේම බුදුදහමට කළ විශාල සේවාව නිසා අතීතයේ මිනිසුන් මහසෙන් රජතුමාව මින්නේරි දෙවියන් යන නමින් හඳුන්වා තිබෙනවා. මින්නේරි දෙවියන් වෙනුවෙන් ඉදිකළ දේවාල පොළොන්නරුවේ අදටත් දක්නට ලැබෙනවා. එතුමා දෙවියෙක් විදිහට ගෞරවාදරයට පත් වෙන්නේ එතුමා තම රටවැසියන් වෙනුවෙන් රට වෙනුවෙන් කරපු සේවාවන් නිසා. අපි මීළඟ පාඩමේදී ධාතුසේන රජතුමා පිළිබඳව සාකච්ඡා කරමු.